ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල රජයේ තවත් ගැසට්ටුවක් යලි රිවර්ස් සහන් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් කැබිනට් අනුමැතිය කිරිපිටි පිටි ගෑස් සහ සිමෙන්ති මිල සම්බන්ධයෙන් අවසන් තීරණයක් නැතුවම කැබිනට් රැස්වීම අවසන් වෙයි දින 82කට පසු අඩුම දෛනික කොවිඩ් රෝගීන් ඊයේ දින 61කට පසුව අඩුම කොවිඩ් මරණත් ඊයේ රට විවෘත කරන්නේ කොහොමද යුද්ධ හමුදාපති පැහැදිලි කරයි ඔක්තෝබර් පළමුවනදා රට විවෘත කළොත් නව රැල්ලක් ඇති වෙන්න පුළුවන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අනතුරු හඟවයි නිදන්ගත රෝගාබාධ සහිත දරුවන් 600කට කොවිඩ් මර්ධන එන්නත ලබා දී අවසන් විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා සියතට කියයි ලෝක ළමා දිනයේදී එන්නත් කරණය තවදුරටත් පුළුල් කෙරේ ලෝක ජල භීතිකා දිනය අදයි සත්ව සපා කැම්වලදී කොවිඩ් රෝගීට බියෙන් රෝහල්ට නොපැමිණීම අනතුරුදායකයි විශේෂඥයින් පහදයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනේ තද වැසි ගුලාබ් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක ජල ගැලීම් විශාඛපට්නම් ජාත්‍යන්තර ගුවන්තොටුපළටත් බලපෑම් ඇමරිකානු ජනපති බයිඩන් තෙවැනි කොවිඩ් මර්ධන එන්නතත් ලබා ගනි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත රජයේ ගැසූ තවත් ගැසට් නිවේදනයක් ඊයේ රිවර්ස් කළා ඒ අනුව සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා එමෙන්ම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා මීට අමතරව කිරිපිටි තිරිඟුපිටි ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබෙන යති බවට බොහෝ දෙනා ඊයේ විශ්වාසය පළ කළා එහෙත් අමාත්‍ය මණ්ඩල හමුවේදී ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැහැ කිරිපිටි තිරිඟුපිටි ගෑස් සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළ කර සිටියා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් සහල් සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා. වෙළඳපළ තුල කෘත්‍රිම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් කැබිනට් අනුමැතිය अनुपहकदी ඒ තීන්දුව අනුව වෙළඳපළට අවශ්‍ය කරන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය ආනයනය කිරීමේ ඒ තීන්දුවත් වෙළඳ අමාත්‍යාංශය විසින් අද දිනේම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා විසින් රුපියල් 32 30ට තිබුණු වී සහ රුපියල් 50 52ක සහතික මිලක් ලබා දීලා 2020 වර්ෂයේදී ගොවීන්ගේ ආදායම ශක්තිමත් කිරීම වෙනුවෙන් ඒ අරමුණ අපට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබුණා පාරිභෝගිකයා යම් කිසි ආකාරයක අසරණභාවයකට පත් වී තිබෙන නිසා තමා රජයක් විදිහට මේ තීන්දුව අනිවාර්යෙන්ම ලබා ගැනීමට සිද්ධ වුණේ ඒ අනුව වී සඳහා පනවා තිබෙන සහතික මිල මොනම ආකාරයකටවත් ගොවි ජනතාව බියක් ඇති කර ගත යුතු වන්නේ නැහැ සහල් ආනයනය කළා කියලා යම් හේකින් වී මෝල් හිමියන් ඒ සහතික මිලට වඩා අඩුවෙන් වී මිලදී ගැනීමට සූදානම් වුවහොත් රජයේ ඉදිරිපත් වෙලා තිබෙනවා වී අලෙවි මණ්ඩලය එම වී ලබා ගැනීම संख्यान ये दिनेदी रोगीन दहासकट अडुवेन वार्ता वुने दिन 82කට පමණ පසුයි එමෙන්ම दिन 61කට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොවිඩ් මරණද ඊයේ වාර්තා වුණා මේ අතර එළඹෙන ඔක්තෝබර් පළමුවනදා රට විවෘත කිරීම සුදුසු නොවන බවත් එලෙස රට විවෘත කළහොත් තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන් මහතා පවසනවා
දින 82කට පසු මෙරටින් වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 938ක් ලෙසයි. කොවිඩ් රෝගීන් 10ට අඩුවෙන් මීට පෙර වාර්තා වී තිබුණේ පසුගිය ජූලි මාස 6 වනදායි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 514,592 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම දින 61කට පසු වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 10 දෙනෙකු හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන් 41 දෙනෙකුද මිය කී පිරිස අතරට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,731 දක්වා ඉහළ ගියා. රට තුල තවදුරටත් රෝගීන් වාර්තා වීම හමුවේ ඔක්තෝබර් මාස පළමුවනදා රට විවෘත කිරීමට හැකියාවක් නොමැති බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ. මේ යන තත්ත්වය ඇතුළත තාමත් රට අරින්න බෑ. ඔය යන ක්‍රමයට හැරියොත් ඔක්තෝබර් පළවෙනිදෙන් පස්සේ නව රැල්ලකට මඟ පෑදෙනවා. මේ ඉන්න සංඛ්‍යාව අඩු කරමින් 100කට 200කට දෛනික සංඛ්‍යාව අඩු කරගන්න තුත් තමයි අපිට හැකියාව ලැබෙන්නේ මේක පාලන තත්ත්වයකට ගේන්නේ. නමුත් අන් කනගාටුයි එක පැත්තකින් සති දෙකින් කළ යුතු දේ මේ මාස ගණන් පසුගිය අප්‍රේල් සිට මේ දක්වා ආර්ථිකයට පුදුම ඩැමේජ් එකක් කරගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයට පුදුම විදියට හානියක් සිදු කරමින් දෙමුහුන් ඩැමේජ් එකක් මේ ක්ෂේත්‍රයට කෙරෙමින් පවතිනවා. මේ අතර ඔක්තෝබර් පළමුවනදා රට යලි විවෘත කිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ඊ දින පළකලේ මෙවන් අදහසක්. දැනට රටේ පවතින තත්ත්වය අනුව අපිට හැකියාව ලැබිලා තිබෙනවා දහසකට ආසන්න දිනකට කුයිදාසාදිත්‍යයන් හමු වන පරිදි පාලනය කර ගැනීමට, ඒ වගේම 50ත් 75ත් අතර වගේ සංඛ්‍යාවක් කුයිදාශ්‍රිත මරණ වර්තාවන තත්ත්වයකට මේ වන විට පාලනය කර ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ අනුව ඉදිරි දින දෙක තුළදී අතිගරු ජනාධිපතිතුමා විසින් තවදුරටත් ඔක්තෝබර් වල පළවෙනිදාන් පස්සේ විවෘත කළ යුතුද රට නැත්නම් තවදුරටත් පවත්වාගෙන යන්නද තීරණය ඊළඟ දින දෙක තුළදී අනිවාර්යයෙන්ම දැනුම් දීමට කටයුතු කරන ලබනවා. මේ අතර කරුණායක ගුවන්තුරුපලයේ පසුගියදා විවෘත කෙරුණු නව PCR පරීක්ෂණාගාරයේ කටයුතු නතර වී ඇති බවට වාර්තා වනවා. මෙම පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කටයුතු වලින් පසු පුද්ගලයෙකු මිය ගියහොත් එහි වගකීම සෞඛ්‍යංශ වෙත ගැනීමට නොහැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා ප්‍රකාශ කළා. කරුණායක PCR පරීක්ෂණාගාරය පරීක්ෂණ කරපු ගෙවල් වලට 3 දිනක් දැල්නවා පොසිටිව් කියලා තොරතුරු තියෙනවා. සමහර උන්ට දවස් 3ක් වෙලත් පැය 3 දිනක් ගිහු රිසල්ට් එක ලැබිලා නැහැ. ඔබතුමා කියනවා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කළේ කියලා. දුක් ප්‍රභේදයේ ප්‍රකට टेस्ट ड्राइव मम क्यूवेलवशन आरंभ कर लो नम आरंभक अवस्थावेदी कर्ण कटयुत वलदी समहर वेलावलट मेकेदी अतिवेंड पुलवांग क्रियात्मक किरी गेटल मतवेंड पुलवांग गेटल निराकरण किरगे अने तमा मे मुहते सिद्धवे मम ये दिन क्यूवा मे संबंध कटयुत कर्ण कोट अट लबेन तुरतुर अणु एवं सिद्धवेला अपीट निवरदी कर्ण के नम ඒකෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවැනි වැරද්දක් සිදු වුණා කියලා අපි කියන එක නෙවෙයි වෙන්නේ මේක වහාම නිවැරදි විය යුතුයි වැරදි ලෙස යමක් සිදු වෙන බවට දැනෙනවා නම් ඒ තොරතුරු අපිට ලබා දෙන්න අපි ඒක නිවැරදි කරන්න සහ ඒ පිළිබඳව එවැනි වැරද්දක් නවතව නොවෙන්න කටයුතු සකස් කරලා දෙන්න. පරීක්ෂණාගාරයේ සිදු වෙන පරීක්ෂණ අනතුරුව නිවෙස්වලට ගියොත් අපි මුලින්ම මිය ගියොත් ඒ වගකීම ගන්න කොහොමද? එහෙම සිදු වුණොත් ඔය වගකීම ගැනීමේ ප්‍රශ්නය අපිට මොන ආකාරයෙන්වත් ගන්න බෑ. ඒක වළක්වන්න තමයි අපි සියලු කටයුතු කරන්නේ. ඒ නිසා මරණය සිදු වුණාට පසු වගකීම පවරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. මරණය සිදු වෙන්න කලින් එවැනි වැරද්දක් සිදු වෙනවා නම් අපි ඒක නිවැරදි කරන්න ඕන මරණයකින් කෙලවර වෙන්න කලින්. ඒ නිසා ඒ අවශ්‍ය තොරතුරු ලබා දෙන්න අපි ඒක ඔයාලා බලලා ඒවා නිවැරදි කරමු. වයස අවුරුදු 12 19 අතර නිදන්ගත රෝගාබාධ සහිත ළමුන් 600 දෙනෙකුට කොවිඩ් මර්ධන ඉන්නත ලබා දී අවසන් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සියතට ප්‍රකාශ කළා. එළඹෙන ලෝක ළමා දිනයේදී එන්නත් කරන කටයුතු තවදුරටත් පුළුල් කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. බස්නාහිර පළාතේ නිදන්ගත රෝගාබාධ සහිත වයස අවුරුදු 12 19 අතර ළමුන් සඳහා වන එන්නත් කරණය ඊයේ සිට ආරම්භ කෙරුණා.
මේවන විට රෝගාබාධ සහිත දරුවන් 600 දිනකට පමණ එන්නත ලබා දී ඇති බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සියතට ප්‍රකාශ කළේ. ඉතාමත් ආරක්ෂිත ක්‍රමවේදයක් හරහා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. දැන්ට වැක්සීන් 500ක් 600ක් අතර ප්‍රමාණයක් දීලා තිනෝ අපිට විශේෂ සංකූලතා වාර්තා වෙන්නේ. මං හිතන්නේ ඒක හොඳ තත්ත්වයක්. ඔක්තෝබර් 15 වෙනිදා විශේෂ දිනයක් ලෝක ළමා දිනය ලංකාවේ සැමිලෙන දවස තමයි එදා. එදාට මේ වැක්සින් කරන ආරම්භ වීමත් අනිකුත් දිස්ත්‍රික්කවල සුවිශේෂයි. මා එතකොට විශේෂ වෛද්‍යෙක් හැටියට ඉල්ලා සිටින්නේ සමාජයේ තියෙන දුර්මත සහ අනිකුත් විවේචන නොසලකා හැරලා තමන්ගේ වැක්සින් ලබා ගන්න දරුවාට ලබා දෙන්න ඒ අවස්ථාව උපරිමයට ප්‍රයෝජනට ගන්න. अमेरिका एक्सा जनपदे जनाधिपति जो बाइडन कोविड मर्दन तुन्वन इन्नत मात्रा वेहवत बूस्टर इन्नत लबागत पव वार्ता वनवा जापानिय कोविड हादिसी तत्वे इवत किरीमट सोदानम वनवा प्रतिदेह कॉक्टेल देवनी औषधेटद जापानिय अवसर दुन बवाई माध्य वार्ता करन्ने ताइलांतेद सिय कोविड सीमा इवत करमिन सिरिनवा देन लोक कोविड तत्वय अमेरिकानु जनाधिपति जो बाइडन कोविड तुन्नेन्नत मात्राव लबागत बव दवल मंदिर प्रकाश केकु मातेट पवसा तिबेनवा 78 हवरिदि जो बाइडन जनाधिपतिवरया बूस्टर एन्नत लबादीम अनिवार्यन्म कलेतु बव प्रकाश कल प्रधानतम लोकनायकयै नमुत लोकसौख्य संविधान प्रधानिया अदटत अवधारणे करन्ने तुन्वन मात्रावक्द धनवत रटवल अयिति कर गैनीम असाधारण बवै नमुत मेवन विटत अमेरिकावे वयस अवुरुदु 65 सह ईट वैडी वैडी हिटियन्ट तुन्वन मात्राव ලබාදීම ක්‍රියාත්මකයි. එසේම නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ටද තුන්වන මාත්‍රාව ලබා දෙන බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජපානය තුල දැනට ක්‍රියාත්මක හදිසි තත්ත්වය ඉවත් කිරීම සලකා බැලීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. කොවිඩ් පාලනය සඳහා ප්‍රාන්ත 17ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරුණා. ඊට ටෝකියෝ සහ ඔසාකාද අයත්. එසේම තවත් ප්‍රාන්ත 8ක හදිසි තත්ත්වයක් පවත්වාගෙන යාමට ජපාන් සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කළා. මේ වන විට එරට ආසාදිතීන් වාර්තා වීම අඩුවෙමින් පවතිනවා. ඒ අනුව කොවිඩ් රෝගය පිළිබඳ විශේෂඥ කමිටුවේද උපදෙස් ලද වහාම හදිසි තත්ත්වය ඉවත් කරන බවයි අග්‍රාමාත්‍ය යෝෂිහයිඩේ ඔක්සිජන් අවශ්‍ය නොවන නමුත් අවදානම් අවස්ථාවකට යහකි රෝගීන්ට මෙම නව ප්‍රතිදේහ ඖෂධය නියම කිරීමට හැකිවප ජපන් සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. තායිලන්තයේද සිය කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා තවදුරටත් එන්නත්කරණය වේගවත් කර ඇති බවයි එරටින් වාර්තා වන්නේ. තායිලන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගය පදනම් වෙත්තේ සංචාරක කර්මාන්තය මතයි. කොවිඩ් සීමාවන් නිසා එරට ප්‍රධාන ආදායම් මාර්ගය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා. එන්නත් ලබාගත් විදේශීය සංචාරකීන්ට නිරෝධායනයකින් තොරව රටට ඇතුල් වීමට ඒ අනුව අවසර ලැබෙනවා. තායිලන්තයේ බැංකොක් නුවර සංචාරයේ නිරත වන බලාපොරොත්තුවනයිට මේ සතුටුදායක පණිවිඩයක් වනු ඇතයි එරට මාධ්‍ය පෙන්වා දෙනවා. තායිලන්තයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දසදහස දක්වා අඩු වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. अमेरिका एक्सत जनपदे नव नीतियट अणुव सियलुम सौख्य सेवकीन एन्नत लबा गैनीम अनिवार्यय नमुत एन्नत लबा गैनीम प्रतिक्षेप करन सौख्य सेवकीन एरट रोहालवलट बरपतल प्रश्नयक बवट पत्वेतई माध्य वार्ता करनवा न्यूयॉर्क ही समहर रोहाल एन्नत लबा गैनीम प्रतिक्षेप करन सिय कार्यमंडल सेवकीन इवत कर तिबेनवा रजये रोहाल सेवकीनगे संख्याव 450,000කට अधिकयि मिन सियट 16ක් තවමත් එන්නත් ලබාගෙන නැහැ. එන්නත් ලබාගෙන නැති සේවකීන් ඉවත් කිරීමට රෝහල් බලධාරීන් ක්‍රියා කරමින් සිටිනවා. ඒ සමග බරපතල රෝහල් සේවක හිඟයකටද මුහුණ දීමට සිදු වේ ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර එරට අධිකරණයක් නියෝග කර ඇත්තේ ආගමික විශ්වාස මත එන්නත ප්‍රතික්ෂේප කරන අයට ඒ සඳහා අවස්ථාව දිය යුතු බවයි. ශ්‍රී ලංකාවට බලපෑ මෙල්ල කළ ගුලාබ් සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍රා සහ ඔඩිෂා ප්‍රාන්තවලට ඊයේ දින ඇතුළු වුණා. ඒ හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපෑම් එල්ල වී ඇති අතර විශාඛපට්ටනම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජලයෙන් යට වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර අද දිනේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සබරගමුව පළාතේ මහනුවර, නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. ඌව සහ නැගිනහිර පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවද පවතිනවා. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව දීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. අද දිනී පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතාගෙන් අප විමසීමක් කළා. මේ අතර උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති ගුලාබ් සුලිකුණාටුව කාලිංග පට්ටනම් වෙරළ තීරයේ හරහා උතුරු ආන්ද්‍රා සහ ඔඩිෂා ප්‍රාන්තයට ඊයේ ඇතුළු වුණා. පැයට කිලෝමීටර 100ක පමණ වේගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ගුලාබ් සුලිකුණාටුව හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාව සහ සුළං තත්ත්වයක් පැවතියා. ඒත් සමග ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. ආන්ද්‍ර ප්‍රදේශයේ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ සුලිකුණාටුව හේතුවෙන් විශාඛපට්ටනම් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඊයේ දින ජලයෙන් යට වී තිබුණා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැත්ුණා. එෙහිදී මාධ්‍යවේදීන් පිරිසක් CID-යට කැඳවීම, පළමුවනදා රට විවෘත කිරීම, ඩොලර් අර්බුදය සහ වාහන ආනයනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර සිටියා. ප්‍රශ්න අහන්නත් බයයි. හේතුව තමයි අපේ මාධ්‍යවේදීන් කොට්ටාසයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා. පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන් සුදුළුණු වංචාව සම්බන්ධයෙන්. ඉතින් එමෙතුමනේ ඔබතුමාලා මොකද එමෙතුමනේ මේ වෙන්නේ යන්නේ නැවතත් මාධ්‍ය නිදහස අහුරනවාද? පළමුව අපි මේ ගැන බරපතල විදියට කනගාටු වෙනවා. දෙවෙනුව අපි ආණ්ඩුවක් විදියටම මේක ප්‍රතික්ෂේප කරනවා. මේක බැහැර කරනවා. නොවිය යුතු දෙයක් විදියට තව වගකීමෙන් ඔබට කියනවා මේක. මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා විමසෝ අගමැතිතුමා ඉතාම පැහැදිලිව කිව්වා කිසිසේත් මාධ්‍යවේදීන් පොලිසියට රාස්පොලිසියට කැඳවලා මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීම නොකළ යුතු බව අවධාරණය කරා. ඊටම සුදිවන්ත වෙනවා සරත් වීරසේකර විෂයභාර අමාත්‍යතුමා තව වගකීමෙන් පැවසුවා මේ රාස්පොලිස් නිලධාරීන් කිසි ලෙසක මේ මාධ්‍ය ආයතන වලට එවන්නේ නැහැ. ඒ නිසා මෙතන මොකක් හෝ වැරද්දක් වෙලා තියෙනවා. ඒ කිසිසේත්ම අපේ ශිලාචාර සමාජයක නොවිය යුතු දෙයක්. අපට වාර්තා වුණා දිට්‍ර සහ සමාගම් ඒකාබද්ධ කරනවින් සමාගමක් හදන්න යනවා කියලා. දැන් අලුතෙන්ම වාර්තා වෙනවා මේ සැලැස්මත් රජය ප්‍රයත්න නොකරන තීරණය කළා දිනවා කියලා. මේ සමාගම් දෙක ඒකාබද්ධ කරලා රජයේ සමාගමක් ස්ථාපිත කරලා රජයේ මැදිහත් වීම වෙනුවෙන් විශේෂයෙන්ම ඒකාබද්ධ මිලදී ගැනීමක් ක්‍රියාත්මක කිරීම තුළින් දැනට වඩා රුපියල් 125ක 130ක විතර මිලක් අඩු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒක අරමුණු කරගෙන තමයි විශේෂම මේ සමාගම ස්ථාපිත කිරීමට කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව හි සභාපතිවරයෙක් පත් කරලා තිබෙනවා. ඒ වගේම හි අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරලා තිබෙනවා. ඒ අනුව මේ සමාගම අලුතෙන් පිහිටවපු රජයේ සමාගම විසින් දැනට ඒ කටයුතු සිදු කරමින් පවතිනවා.
වික්‍රම සිංහ මහත්මයා කියලා තියෙනවා දැන් රටේ ඩොලර් අඩු වෙලා නිසා ඉන්ධන ඉම්පෝට් කරන එකේ අර්බුදයක් තියෙනවා ඒක නිසා ඔක්තෝබර් 1st isolation curfew එක release කරන එක ෂුවර් කරන්න බෑ කියලා කිසිම ඉන්ධන හිගයක් නැහැ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව තිබෙනවා ඒ නිසා ඉන්ධන හිගයක් පිළිබඳව කිසිම සැකයක් හෝ අනියත බියක් ලංකාවේ ජනතාව ඇති කරගත යුතු නැහැ. මේ මාසයේ අවසානයේදී රට විවෘත කිරීමට හැකිය කියන විද්‍යාත්මක දත්තයන් මත පදනම් වෙලා තමයි මේ තීන්දුවට එළඹිලා තිබෙන්නේ. ඒක දැනට නිශ්චිත වශයෙන්ම එම තීන්දුව ප්‍රකාශයට පත් වෙන්නේ සිකුරාදා පැවැත්වෙන කොවිඩ් මර්ධනය පිළිබඳ කාර්යසාධක බලකාය රැස් වුණාට පස්සේ. මහානායන කිරීම කොයි ආකාරයෙන්ද දෙසැම්බර් මාසයේදී සිද්ධ වෙන්නේ? කිසිම ආණ්ඩුව මේ දක්වා අහවල් මාසේ වාහනානයන කරනවා මේ වෙනස් කරනවා කියලා තීන්දුවක් අරගෙන නැහැ. අද 28 වෙනිදා මේ දක්වා කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ඒක සම්බන්ධයෙන් අරගෙන නැහැ. ඒක උපකල්පනයක්. ඒ උපකල්පනයට පදනම් මහබැංකු අධිපතිතුමා සන්තකයේ ඇති නීතියක් විදියට කිසි ලෙසක ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස එවැනි කිසිම තීන්දුවක් අරගෙන නැහැ. ලෝක ජල බීතිකා දිනය අදයි. දැනුම බෙදමු බිය දුරලමු ජල බීතිකාව වළක්වමු යන්න මෙවර එහි තේමාවයි. අනාදිමත් කාලයක සිට සුනකයා මිනිසාගේ පරම මිතුරා ලෙස සලකනවා. නිවසේ ඇතිකරන සුනකෙයින් බලලුන්ගෙන් අපට බොහෝ ප්‍රයෝජන තිබුණත් මාරාන්තික ජලපීතිකා රෝගය මානවයාට සම්ප්‍රේෂණය වන්නේ මේ සතුන් මගින්මයි. වඳුරන්, වවුලන් වැනි ඕනෑම ක්ෂීරපායී සතෙකුගෙන් මෙම රෝගය ආසාදනය වන්නට පුළුවන්. අද ලෝක ජලපීතිකා දිනය. කොවිඩ් ව්‍යාප්තිය අතරමැද වුණත් මේ ගැන සම්පූර්ණයෙන්ම අමතක කරන්නට අපට බැහැ. ආසාදිත සතෙකුගේ කේටේ මගින් පිටවන වෛරස ශරීරගත මෙනුයි මෙම රෝගය පුද්ගලයෙකුට ආසාදනය වන්නේ කඩිනම් සහ පළදායි එන්නත් කරණයේ මගින් මෙම රෝගය වළක්වා ගන්නට පුළුවන් බොහෝ අවස්ථාවල සත්ව සපා කෑමකදී එහෙමත් නැත්නම් සීරීමකදී නොසලකා හැර සිටීමයි මාරාන්තික ජලබීතිකා රෝගය ආසාදනය වන්නට බලපාන ප්‍රධානතම හේතුව ජලබීතිකා රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා ලංකාවේ අපි ගත්තොත් ජලබීතිකාවෙන් මැරෙන්නේ හුඟක් වෙලාවට ආර්ථිකය ඉතාමත්ම අමාරු එහෙම සුළු රැකියාවල් කරන පිරිමි උදවිය නමුත් දැන් සෑහෙන ප්‍රමාණයක් ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අපිට පේනවා කාන්තාවන් මේ රෝගයෙන් මිය යනවා බය වෙන්න එපා කොවිඩ් හැදෙයි කියලා gedare ඉන්න එපා තමන්ව සුනකේ කපා හෝ බලලේ කපා කාපු අවස්ථාවක අපේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් රෝහලකට ගිහිලි ඒ එන්නත ලබා ගන්න කුඩා බඩු පැටවුන්ගෙන් කුඩා ළමයින්ට මේ ජලබීතිකාව ප්‍රවේශය වෙනවක් පේනවා වැඩිපුර සති 4ත් 6ත් අතර වයසේ සුනක පැටවුන්ට එන්නත් කරනවා ඊට පස්සේ මාස 3ේදී නැවත එන්නත් කරනවා නැවත වාර්ෂිකව එන්නත් කරනවා කුඩා බඩු පැටව gedareට ගෙනියනකොටම එන්නත් කරගෙන ගෙනියන්න කියන එක දැනුවත් කරන්න ඕනේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වසර 72ක් පිරීම නිමිත්තෙන් එහි රෙජිමේන්තු 24ක දජ දළදා සමිඳුන්ට පූජා කොට සෙත් පැතීම ඓතිහාසික ශ්‍රී දළදා මන්දිරයේදී සිදු කෙරුණා. ඒ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සෑයේ චූඩා මාණිකේ සහ කොත් වහන්සේ අගෝස්තු මාස 20 වන දිනය දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ඊයේ සවස සහ අද උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මැද්දේ ආගමික වතාවත් පැවැත්තුණා. නිවිතිගල කොළඹගම ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් සඳහා ලක්ෂ 8ක් වැය කර නව නිවසක් සාදා දී තිබෙනවා. ඒ රත්නපුර ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරකයෙකු විසින්. මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.